ජනතාවගේ මේ අතලොස්සක පිරිසක් කියන අපි කියපු හින්දා ඡන්දේ දුන්නා කියලා මටත් කියලා තියෙනවා. මම හිතයි ඡන්දේ දෙන්නත් එපා අපි කියපු හින්දා පන්සිල් රැකපල්ලා පුළුවන් නම්. අපි අවුරුදු 10 ගණක් කියන එක්කෙනෙක්වත් කරනවා ධාරියට ඒ වැඩේ. ඒක නිසා මේ බොරු කතා දාලා නිකන් හැතිරෙන්න ලේස්තු වෙන්න එපා. හරි? ඒක නිසා මේ ආණ්ඩුව පිටවන ඔව් උදව් කළා. ඉතින් ආණ්ඩුව වැරදි හින්දානේ මම මේ කතා කරන්නේ. ආණ්ඩුවේ හොඳ පැති තියෙනවා හොඳ වෙලාවට කතා කරන්න. නමුත් ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය මම අගය කරන්නේ නැහැ. නමුත් රජයේ යුතුකමක් තියෙනවා අපි ඒ කරන විවේචන පිළිබඳව හොඳ සිහිනුවණේ යුක්තව බලලා ඒකට විසඳුම් ලබා දීම. දැන් කොරෝනා ප්‍රශ්නේත් අපි හිතපු ආකාරයට නෙවෙයි දැන් පාවෙලා යන බවක් දැනෙන්නේ. මුලදී කොරෝනා මුල්ලාදීරේ රජය ඉතාමත් හොඳින් එක කළමනාකරණය කරගත්තා. දැන් මිනිස්සුන්ටත් ඒක දුක් විඳලා විඳලා ඇති වෙලා ඒක නිසා මිනිස්සු නීති රීති කඩාගෙන යනවා දැන්. ඒක රජය කල්පනා කළ යුතුයි. රජයේ මෙති ඇමතිවරු විශේෂයෙන්ම දේශපාලන කොටස් දැන් අපේ රටේ ජනතාව අපට දුරකථන මගින් පන්සලට පැමිණිලා සහ කරන පැමිණිලි රාශියක් තියෙනවා. එකක් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. තව පැත්තකට එදිනෙදා යමක් කරලා ජීවත් වුණු මිනිස්සුන්ට අද හාල් කිලෝවක් ගන්න බෑ විශාල මුදලක් යනවා. අනිත් බඩුත් ගන්න පුළුවන් කමක් නෑ. ගොවියා එක පැත්තකට අසරණ වෙලා ගොවියා කෑ ගහනවා. නමුත් රටක රටක් දෙස රටක නායකයෙක් බැලිය යුතු ආකාරයක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ ධර්මාශෝක මහරජතුමන්ගේ ශිලා ලිපියක සඳහන් වෙනවා ඉතාම හොඳ වගන්තියක්. ශිලා ලිපියක සඳහන් වෙනවා ධර්මාශෝක මහරජතුමාගේ කියමනක් රටවැසි සියල්ලෝ මාගේ දරුවෝයි කියලා. එහෙම හිතලා අද මේ ගොවි ජනතාව පිළිබඳව කැත්තට පොල්ල වගේ ඉන්නේ නැතුව මේ මිනිස්සු කියන්නේ මොකද්ද කියලා අහලා ක්‍රමක්‍රමයෙන් මේ කොම්පෝස් පොහොර හදන එක කරන්න අපිත් කැමැතියි. කොම්පෝස් පොහොරෙන් නිෂ්පාදනය ඇති කරනවාට. නමුත් එකපාරට නොකර දැනට මිනිසුන් වගා විනාශ වෙලා කියලා මටත් හරි කරදරයක්. පන්තරට ඇවිල්ලා නිරතුරුව කියනවා, දුරකථනය මගින් කියනවා, කණ්ඩායම් හැටියට ඇවිල්ලා කියනවා. මටත් දුකයි. අපිත් ගොවි පවුල්වල දරුවෝ. ඒ නිසා රජයේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරાવી කියලා හිතනවා. දැන් මිනිස්සු මෙහෙම ඉන්නේ මේ කොරෝනා ප්‍රශ්න නිසා. මේ ඔක්කොම නිදහස් වුණාට පස්සේ ජනතාව හැතිරෙන හැටි අපිට හිතා ගන්න පුළුවන් අනාගතේ. Breaking Dr. Okay.